ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා අද මෙතෙම් ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචමේ භික්ඛවේ ආදීනවා මුත්තස්ස තිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්ඛමතු කතමී පංච ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සුපින්මත්නි අදත් අපේ net ශ්‍රාවක පින්වත් ඔබට මේ උතුම් දේශනාව තමන්ගේ ජීවිතේහි ප්‍රඥාව ඇති කරගෙන නිවන් අවබෝධය පිණිසම හේතු වේවායි කියලා ඔබ හැම දිනාටම මුලින්ම ආශිර්වාදය කරන්න කැමැතියි. අද පින්වත් ඔබට දේශනා කරන්ට යෙදුණු මේ උතුම් ගාථා පාඨය අංගුත්තර නිකායේ තෘතිය භාගයේ සඳහන් වන මුට්ටස්සති කියන සූත්‍ර දේශනාවෙහි කොටසක් තමයි ඔබට ශ්‍රවණය කරන්ට ලැබුණේ. පංචමී භික්ඛවේ ආදීනවා මුට්ටස්සතිස්ස අසම්පජානස්ස නිද්ධං උක්කමති කතමේ පංච. මිනිසෙකුට යහපත් වූ සිහි කල්පනාවක් නොතිබිච්ච අවස්ථාවකදී යහපත් වූ නිින්දක් මිනිසෙකුගේ ජීවිතයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ මනස ඉතාමත්ම නරක සිතුවිලිලින් ගහන වෙලා තිබෙන විට, අසහනකාරී ස්වරූපයකින් තිබෙන විට, නපුරු චේතනාවෙන් යුක්තව තිබෙන විට ඔබට දුක්ඛං සුපති දුක්ඛං පටිබුද්ධති පාපකං සුපිනං පස්සති දේවතාන රක්ඛන්ති අසුචි මුච්චති කියන මෙන්න මේ ආකාරයේ වශයෙන් තමන්ට යහපත් වූ නිින්දක් නොලැබෙන කරුණු කීපයක් පිළිබඳව මේ දේශනාවේදී සඳහන් කරනවා. එකක් තමයි ඔබට බොහොම දුකසේ නිදාගන්නට සිද්ධ වෙන්නේ. ඒ වගේම දුකසේමයි ඔබට අවදි වෙන්න සිදුවන්නේ. රාත්‍රී කාලයේදී ඉතාමත්ම නරක නපුරු සිහින දකින්නට ලැබෙනවා. දෙවියන් ආරක්ෂා කරන්නේ නැහැ. ඒ වගේම සිහිනින් ඔබට යම් ආකාරයක අසුචි එහෙම නැත්නම් ශුක්‍ර මිදීම කියන එක පහවීම කියන එක සිදු වෙනවා. මෙන්න මේ කරුණු කීපය පිළිබඳව විශේෂයෙන් අද අපේ දේශනාවේදී ප්‍රධාන වශයෙන් මම අවධාරණය කරන්න කැමැතියි. ඔබ දන්නවා වැඩ කරන මිනිස්සෙකුට සාමාන්‍ය මිනිස්සෙකුට අපේ ජීවිතේට යහපත් වූ නිින්ද අත්‍යවශ්‍ය ප්‍රයජනක ස්වරූපයක් තිබෙනවා. අපට ඇයි යහපත් වූ නිින්දක් නැත්තේ? යහපත් වූ නිින්දක් නොලැබෙන්න මිනිස්සෙකුට බොහෝ කාරණාවන් බලපානවා. ප්‍රායෝගික වශයෙන් අපට අපේ ජීවිතයේ තුල ධර්මීය තුලබට කියලා දෙන්නේ
රාත්‍රී කාලයේදී මෛත්‍රී සහගත චේතනාව ඇති කරගෙන මෛත්‍රී භාවනාව සිද්ධ කරලා නින්දට යන්න. මෛත්‍රී භාවනාවක් සිදු කිරීමේ ආනිසංස පිළිබඳ සඳහන් කරනකොට සුඛං සුපති සුඛං පටිබුජ්ජති නපාපකං සුපිනම් පස්සති මේ ආදී වශයෙන් නපුරු සිහින දකින්නේ නැහැ. ඊළඟට ඉතාමත්ම හොඳට යහපත් ලෙස නිදාගන්න පුළුවන්, හොඳට පිබිදෙන්න පුළුවන් කියන කාරණාවන් පිළිබඳව මේ පින්නතුල්ලා නිරන්තරයෙන්ම අහලා දැකලා ඉතාමත්ම හොඳට හුරු පුරුදු කාරණාවන්. ඊළඟට මේ නපුරු සිහින දකින්නේ නැහැ. මට හිතුණා මේ නපුරු සිහින නොදකීම පිළිබඳව, යහපත් වූ සිහින දැකීම පිළිබඳවත් යම් යම් කාරණාවන් පිළිබඳව ඔබට සිහිපත් කරලා දෙන්න. ඇයි එහෙම කියන්නේ? බොහෝ මිනිසුන්ගේ ජීවිතයේ තුල, භෞතික ලෝකයේ තුල ජීවත් වෙන විට යම් යම් සිහින තිබෙනවා. එක එක මිනිස්යාගේ එක එක ගති ස්වභාවයන් තිබෙනවා. කෙනෙකුගේ ජීවිතයේ තුල තිබෙන එකම සිහිනී බවට පත් වෙන්නේ තමන්ටම කියලා නිවසක් සකස් කර ගැනීම. කෙනෙකුට තවත් තියෙන එකම සිහිනී බවට පත් වෙන්නේ මොනවා නැතත් තමන්ගේ ධර්මමල්ලු ටික හොඳට ඉගෙනගෙන කියාගෙන යහපත් ලෙස ජීවත් වෙන්න පුළුවන් එක. කෙනෙකුගේ තියෙන සිහිනේ එකම සිහිනී බවට පත් වෙන්නේ තමන්ට වාහනයක් ගැනීම. කෙනෙකුගේ එකම සිහිනේ තමයි තමන්ගේ රූපී ලස්සනට තියාගන්න එක. කෙනෙකුගේ එකම සිහිනේ තමයි රවුල බවන එක. කොණ්ඩේ ලස්සනට තියාගන්න එක. ඇඟේ පච්ච කොටලා තියාගන්න එක. මේ ආදී වශයෙන් එක එක මිනිස්සයා තම තමන් හදාගත්ත, ගොඩනගාගත්ත සිහින ලෝකයක් තුල මිනිස්සෙක් ජීවත් වෙනවා. සිහින ලෝකයක් තුල ජීවත් වෙන මිනිසුන්ට රාත්‍රී කාලයේදී නින්දට ගියපුවාමත් නින්දිදිත් බොහෝ දිනෙක විවිධ සිහින දකින්නවා. සිහින පලාපල කියලා ජාතිකුත් තිබෙනවා. අපේ සාමාන්‍ය දැනීම් වල සාමාන්‍ය ස්වභාවයන් අනුව ගැමි විඥානීය තුල තිබෙන දෙයක් තමයි අත වශයෙන්ම මේ සිහින වල යම් යම් සිද්ධි පිළිබඳව පූර්ව දැනුම් දීම් සිදු කරන අවස්ථාවන් තිබෙනවා. ඒකට අපිට හොඳ අත්දැකීමක් තියෙනවා. මට හිතුණා කෙනෙක් මේක තර්කයට එතරම්ම ගෝචර කාරණාවක් නෙමෙයි, කෙනෙක් මේක පිළිගන්න පුළුවන්, කෙනෙක් මේක නොපිළිගන්න පුළුවන්. විද්‍යාත්මක සිද්ධාන්තයන් තුල ජීවත් වෙන බොහෝ දෙනෙක් අත වශයෙන්ම මේ කාරණාවන් නිතරම පිළිගැනීමක් සිදු කරන්නේ නැහැ. සිග්මන් ෆ්‍රොයිඩ් වැනි මනෝවිශ්ලේෂකයන් සඳහන් කරන්නේ සිහින කියලා කියන්නේ මිනිසයාගේ යටිහිතේ තිබෙන සිතුවිලි රාත්‍රී කාලෙදී නිදාගත්තට පස්සේ ඒවා අවදි වෙලා පේන්න පටන් ගන්නවා. උඩුහිත සහ යටිහිත අපේ දේශනාවන් තුල, බුද්ධ දේශනාවන් තුල උඩුහිතක් යටිහිතක් පිළිබඳව පදන්නා තරමින් ඇත්තේ නැහැ. සිතක් තුල සිතුවිලි විශාල ප්‍රමාණයක් ක්ෂණයක් ක්ෂණයක් මොහොතක් මොහොතක් පාසා මතුවී එන එක තමයි අපි දකින දේ. මනෝ විශ්ලේෂකයන් බොහෝ වෙලාවට එවැනි දේවල් ප්‍රකාශ කරනකොට විශේෂයෙන් සිග්මන් ෆ්‍රොයිඩ් වැනි බොහෝ දෙනෙක් සඳහන් කරන දෙයක් තමයි පුජ්‍යලයාගේ සිත තුළ තිබෙනා වූ බලවත්ම දේ තමයි ආසාව කියලා කියන්නේ. විශේෂයෙන් මිනිසු කාම ආසාවට ඉතාමත්ම තදින් එලිලා යනවා. කාම ආසාවන් තමන්ගේ පංචේන්ද්‍රයන් පිනවන්න පුළුවන් බොහෝ දේවල් වලට ඉතාමත්ම ඉක්මනින් එදලා යනවා. විශේෂයෙන් ඔබ දන්නවා කාම ආසාවන් තුළදී ඇතැම් කායික සන්තර්පයන් ලබා ගන්නට ස්ත්‍රී පුරුෂයන් වශයෙන් නැතිවෙන්නා වූ දැඩි රාගික බැඳීම කියලා කියන්නේ පුදුමාකාර විදිහෙහි මිනිසයාගේ ජීවිතය තුළ බැඳීමක් ඇති කරගන්නවා. රාගය කින්නක් විතර තමයි අපට ධර්මයේ තුළ පෙන්වමු කරන්නේ. රාගදික්ක වශයෙන් සිතුවිල්ලක් ඇති කරගත්ත කෙනෙක් රාත්‍රී කාලයේදී නින්දට ගියාට පස්සේ ඒ නින්දේදී විවිධ දේවල් මතුවලා එන්න පුළුවන්, දකින්නට පුළුවන්කමක් තිබෙනවා. අපි අර ගැමි විඥානයේ තුල කියපු කාරණාවක් අප සඳහන් කළානේ, රාත්‍රී කාලෙදී සමහර දකින්න දේවල් වලින් යම් යම් දේවල් සංනිවේදනය වීම සිදු වෙනවා. පා මගේ පෞද්ගලික අත්දැකීමක් ඔබට මේ ධර්ම දේශනාවේදී බෙදා ගන්න කැමැති. කෙනෙක් මේ ගැන වරදවා නොහිතන්ට. විශේෂයෙන් මේ කාරණාව මා සඳහන් කරන්නේ මා අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂයෙන්ම ලැබපු දෙයක්. එහෙව් කිව්වා කියලා ඔබ සිතන පතන හැම දෙයක්ම ඒ ආකාරයටම ඔබ හිතන්නත් කල්පනා කරන්නත් එපා. එක එක පුච්චලයට එක එක ආකාරයට ගෝචර වන ස්වරූපයක් තිබෙනවා. මගේ පියතුමා මීට අවුරුදු 7කට පමණ උඩදී අංශභාගී රෝගී තත්ත්වෙන් ටික කාලයක් ඉඳලා අභාවයට පත් වුණා. මාතලේ රෝවාලේහි එතුමා අභාවයට පත් වෙන්න දින 7කට පමණ උඩදී යම් ආකාරයක සිහි මුර්චාවිච්ච ස්වරූපයකින් ස්නායු ආබාධයක් නිසා ඔහු දවස් 7ක් තිස්සේම කාලේ විතර ගත කළා. අපිට පේනවා දවස් 7ක් තිස්සේ මිනිස්සෙක් එක තැනක ඉන්නකොට බට ගහලා යම් යම් දේවල් ලබා දෙනකොට ඔහුට සිහි කල්පනාවක් ඇත්තේ නැහැ, ඇස් ඇරලා බලන්නෙත් නැහැ, හුස්ම පොද වැටෙන දේ පමණක් තිබෙනවා.
සිහිකල්පනාව මොන විදිහට තියෙනවද කියලා අපිට තේරෙන්නේ ඔහුගේ ජීවිතය තුළ තිබෙනා වූ තත්ත්වයේ ස්වභාවය කියන එකත් මොකද්ද කියලා අපිට අවබෝධ කරගන්න බැහැ. මිනිස්සෙකුට බුච්චලෙකුට එවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මගේ පියතුමා අභාවයට පත් වෙන අවස්ථාව විදිහ රාත්‍රි 7ට පමණ මම විශේෂයෙන් මගේ රාජකාරී කටයුතු නිමවලා මම ඒ ස්ථානයට ආවා. ආපු වෙලාවේදී මගේ සහෝදරයෙක් හිටියා. ඒ සහෝදරයා ඒ වෙලාවේදී එතනින් අයින් වෙලා ගිහලා හිටියා. ඔහු කිසියම් ආහාරයක් ලබා ගැනීම සඳහා ඒ අවසන් මොහොතේදී මම ඒ ආසන්නෙම හිටියා. මගේ පියතුමා ඒ අද්දේ කල්ලගත්ත. මගේ අද්දේ කල්ලගෙන ඔහුගේ පපුව උඩ තියාගත්ත. ඒ පපුව උඩ තියාගත්තට පස්සේ ඔහුගේ අවසන් හුස්ම සිදුවීම එතන සිද්ධ වුණා. ඒ වෙලාවේදී ඇතිවිච්ච සිදුවීම සාමාන්‍ය සිදුවීමක්. මිනිස්සෙකුට මිනිස්සෙක් මරණයටපත් වෙනවායි කියලා කියන එකත් ඒ මරණේ සිදුවෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ඒ මරණයේ තුලදී ආයුෂ්මාච විඥානං කියන ආයුෂ උස්නේ විඥානේ පහ වෙලා යන ස්වභාවය පිළිබඳවත් එතනදී මම අත්දැකීම දැක්කා. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබට ඔබේ ජීවිතයේ තුල එවැනි අත්දැකීම් මොන තරම් ඇති. ඔබේ අද්දක උඩම ඔබේ අම්මා තාත්තා ඔබේ දරුවෝ ඔබේ ඥාතීන් මිය ගිය පවස්ථා ඇති. යුද්ධයේදී අපේ යුද සෙබළුන් අපේ සහෝදර සෙබළුන්ගේ අත්වල මිය ගිය පවස්ථා ඕන තරම් ඇති. මේ ඔබට සිහිපත් නැති. මේ සියලු දේවල් වලට වඩා සුවිශේෂ කාරණාවක් බවට පත් වුණා. ඒ තමයි මගේ පියාගේ අවසන් කටයුතු සිද්ධ කරලා හත් දවසේ දානි කටයුතු තියුණාට පස්සේ මගේ මෑණියන් ප්‍රකාශයට පත් කරපු අවස්ථාවක්. ඒ තමයි අපි මෑණියෝ සඳහන් කළා අපේ ස්වාමීන් වහන්සේ අපි පොඩි හාමුදුරු කවරම දාක්වත් ඇඳපු නැති චීවරයක් ඇඳගෙන තාත්තා මැරින්ට දවස් 3කට ඉස්සර වෙලා තාත්තාගේ ඇඳලක හිටියා කියන එක. අවුරුදු 15ක් පමණ තිස්සේ මා ඇඳගෙන හිටපු පොරවගෙන හිටපු චීවරයට වඩා ඇත්ත වශයෙන්ම එදා දවසේදී මම වෙනත් චීවරයක් ඇඳගෙන හිටියේ. දැනට මම භාවිත කරන චීවරය දුඹුරු යම්මාකාරයක නුග පැහැයට හුරු චීවරයක් මම දරන්නේ. ඉනසැවෙන චීවරයක් දරාගෙන සිටියා කියන එක මගේ අම්මා කිව්ව කාරණාවක්. ඒ කතාව ඇත්තටම ඇත්තයි. එදා මම දවසේදී අවුරුදු 15කට පස්සේ අලුත් චීවරයක් වෙනත් චීවරයක් ඇඳගෙන මම රාජකාරී කටයුතු නිමවලා විශ්වවිද්‍යාලයේහි මගේ තාත්තා ළඟ ඇත්තටම ඒ චීවරය ඇඳගෙන හිටියේ. මගේ අම්මා ඒක හීනෙන් දැකලා තියෙනවා. මම කියන්න ගියේ මිනිස්සෙකුට අපේ ජන විඥානීය තුල තිබෙන දේවල් මේ විදියට සිද්ධ වෙනකොට අපට ධර්මානුකූලව සමහර කාරණාවන් පිළිබඳව විවරණය කරගන්න අවශ්‍ය වෙනවා. ඒකට ඒක කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල සිත තුල සිදුවෙන්නා වූ සිතුවිලිත් එක්ක ඇතිවෙන ගැටීමක් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. නමුත් අපට පේනවා අංගුත්තර නිකායේ මහා සුපින සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තිබෙනවා. මහා සුපින ජාතකයේ තිබෙනවා කුසල් මහරජතුමා දැකපු සිහින දාසියක් පිළිබඳවත් ඔයත් නිරන්තරයෙන්ම කතා කරනවා. අපට අපේ ජීවිතයේ තුල භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධ වෙච්ච මහා සුපින සුපින සූත්‍ර දේශනාව මම මුලින් සඳහන් කරන්නම්. ඉන්පසුව අපට සංයුත්ත නිකායේහි මේහා සම්බන්ධව සඳහන් කරන්න පුළුවන් මහා යඤ්ඤ සූත්‍ර දේශනාවට අදාළ වන කාරණාවකුත් මම සඳහන් කරන්නේ. මිනිස්සෙකුට වඩාත් යහපත් වූ සුවදායි වූ නිින්දක් අවශ්‍ය නම් ඔහු තමන්ගේ ජීවිතය තුළ පුහුණුව ඇති කරගත් යුත්තේ කුමක්ද කියන එක. දැන් මහා සුපින සූත්‍ර දේශනාව අරගත්තට පස්සේ ඒ බෝසත් චරිතයක් තුළ සිදුවන කාරණාවක්. බුද්ධත්වයට පත්වෙන්ට ආසන්නම කාල පරිච්ඡේදයක් තුළ අපිට වඩා දසදහස් ගුණයකින් පාරමිතාවන් සම්පූර්ණත්වයට පත් කරපු උත්තම මානුෂ්‍ය ගුණාංගයන් පූර්ණත්වයට පත් කරපු උත්තම චරිතයක් තුළ තිබෙන්නා වූ සිතුවිලිල තියෙන ස්වභාවයත් අපේ ජීවිතයේ තුළ ඔයත්තන්ගේ ජීවිතයේ තුළ තිබෙන සිතුවිලිල තියෙන ස්වභාවයත් හාත්පසින්ම වෙනස්. ඇතැම් වෙලාවට රාත්‍රී කාලයේදී මා ලබන නිින්ද මා ලබන දකින්නේ අත්දකින්නේ ස්වභාවයට වඩා සාමාන්‍ය මිනිසෙක් විදියට ජීවිතයක් ගත කරන ඔබට ඔබේ ජීවිතයේ තුළ ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ අත්දැකීමක් ඔබේ ජීවිතයේ තුළ ඇති. අප දන්නවා ඇතැම් කෙනෙක් රාත්‍රී කාලයේදී නිින්ද නැතිව රාත්‍රී 2-3 වෙනකම් කාලය ගත කරනවා. සමහර ඇත්තන්ට නිින්ද යෑම කෙනෙක් සිදුවන්නේ රාත්‍රී 1-2 පස්සේ පාන්දර 3-4. මේ ආදී වශයෙන් එක එක්කෙනා එක එක විදියට හිතනවට කල්පනා කරනකොට මහා සුපින සූත්‍රයේ මා සඳහන් කළෙත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වීමට පෙර සත්‍ය අවබෝධ නොකළ බෝසතාණන් වහන්සේට මහා සීන 5ක් පහළ වුණායයි කියලා
අපේ මේ දේශනාවේදී පැහැදිලි දෙනවා අංගුතර නිකායේ තෘතිය භාගයේ මහා සුපින සූත්‍රයේදී. ඔබ පින්වත් ඔබ සියලු දෙනාම මෙවැනි දේවල් අහලා තිබෙනවා. ත්‍රිපිටක සාහිත්‍ය තුලත් අපේ වෙනත් වංශගතාගත සාහිත්‍ය තුලත් අපට පේනවා මේ මූලාශ්‍රගත බොහෝ තොරතුරුලත් සමහර පුජ්‍යලයන්ට සමහර ඇත්තන්ට මෙවැනි සිහිනියන් දැකීම පිළිබඳව සහ දොළදුක පිළිබඳවත් අපි වනතරං අහලා තිබෙනවා. දැන් බලමු මහා සුපින සූත්‍රයේදී අපමහ බෝසතාණන් වහන්සේට පිනුන අයයි කියලා සඳහන් කරන සිහින පහමකක්ද කියන එක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි බෝසතාණන් වහන්සේට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඉස්සරලා මහ බෝසතුන්ට මේ මහ පොළව මහ යානාවක් බවට පත් වෙලා පෙනුණා. ඒ විතරක් නෙමෙයි හිමාලය හිමාල පර්වත රාජයා කොට්ටයක් බවට පත් වුණා. පෙරදිග සමුද්‍රයේහි වමත තමන්ගේ වම් මත තැබුවා. ඒ වගේම බටහිර මුහුදෙහි දකුණු මත තැබුවා. දකුණු මුහුදෙහි දෙපා තබන ලද්දේ. මෙන්න මේක තමයි පළවෙනි සිහිනිය. මහ බෝසතාණන් වහන්සේ දැකපු පළවෙනි සිහිනිය. මේ මහ පොළව යානාවක් බවට පත් වුණා. හිමාල පර්වතයේ කොට්ටයක් බවට පත් වුණා. පෙරදිග සමුද්‍රයේහි වමත තිබ්බා. බටහිර මුහුදෙහි දකුණු මත තිබ්බා. ඒ වගේම දකුණු මුහුදෙහි දෙපා තිබ්බා. මේ පළවෙනි සිහිනිය විදිහට සඳහන් කළා. දෙවෙනි සිහිනේ විදිහට සඳහන් කළේ මහණෙනි බෝසතාණන් වහන්සේට තිරියා කියන තන වර්ගයක් පෙකිනියෙන් උඩට පැන නැගිලා අහසේ පිණී හිටියා. මේ දෙවෙනි සිහිනියයි. තුන්වෙනි සිහිනිය තමයි බෝසතුන්ට කළු පාට හිස ඇති සුදු පාට පණුව දෙපැත්තෙන් මතුවෙලා ඇවිල්ලා දන මඬුළු දක්වාම තමන්ගේ ශරීරයේ වසා ගැනීමක් සිද්ධ කළා. මේ තුන්වෙනි සිහිනිය. හතරවෙනි සිහිනිය විදිහට පෙන්눔 කරන්නේ නොයෙක් පාට ඇති ලිහිණියෝ සතර දෙනෙක් සතර දිගින් ඇවිල්ලා පාමුල බැස මුළුමනින්ම සුදු පාට බවට පත් වුණා. මේ හතරවෙනි සිහිනේ. පස්වෙනි සිහිනේ බවට පත් වුණේ අසූචි කන්දක් මුදුනේහි අසූචි නොතැවරමින් එහෙම නැත්නම් අසූචි ගෑවෙන්නේ නැතුව සක්මන් කිරීම. මෙන්න මේ සිහින පහ අපමා බෝසතනන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමට මත්තෙන් දැකපු සිහින පහක්. මේක මා හිතනවා කල්පනා කරනවා සාමාන්‍ය මිනිස්සෙකුට තමන් ජීවිතයේ තුළ නොදකින සිහින පහක්. ඔය අපි සාමාන්‍ය ගම්වල තිබෙන විශේෂත්වයක් තමයි රාත්‍රී කාලයේදී අසූචි දැක්කොත් එයතන්ට සල්ලි හම්බ වෙනවා කියලා. ඉතින් අද රාත්‍රී කාලෙදි මේ බණ අහලා අසූචි පේන්නේයි කියලා කල්පනා කරලා නින්දට යන්න එපා. ඊට වඩා යහපත් වූ චේතනාවක් මෛත්‍රී සහගත චේතනාවෙන් යුක්ත ඔබට නින්දට කියොත් ඔබට යහපත් වූ නින්දක් සැබෑම නින්දක් ලබා ගන්න පුළුවන්. බලමු මහසුපින සූත්‍රයේහි සඳහන් කරපු මේ කාරණාවන්. මේවා බොහොම රසවත් විදිහට අපේ දේශක ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රයතු ඇතැම් වෙලාවට ශ්‍රවණය කරලා තිබෙනවා. මේ කාරණාවන් පැහැදිලි කරනවා මහණෙනි මේ බෝසතාණන් වහන්සේට මහ පොළව යහනාවක් බවට පත් වුණා. මේ තමයි අපමහ බෝසතාණන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරගත් අයයි කියලා කියන අදහස. මේක තමයි පළවෙනි සිහිනේ බවට පත් වුණේ. එනිසා තථාගතයන් වහන්සේ විශේෂයෙන් අර සීලම කාරණාවන් මහ පොළව යහනාවක් බවට පත් වුණා, හිමාල පර්වත රාජයා කොට්ටයක් බවට පත් වුණා, පෙරදිග සමුද්‍රයේ වමත තිබ්බා, බටහිර මුහුදෙහි දකුණුවත තිබ්බා, දකුණු මුහුදෙහි දෙපා තිබ්බා. මේ සීලම දේවල් වලින් අදහස් කළේ අපමහා බෝසතාණන් වහන්සේ සකලවිධ කෙලෙස් නැති කරලා උතුම් සම්මා සම්බෝධියට පත් වුණා කියන එක තමයි පළවෙනි සිහිනිය බවට පත් වුණේ. ඊළාට දෙවෙනි සිහිනිය විදිහට සඳහන් කළා තිරියා කියන තන වර්ගයක් පෙකණිය දක්වා එම නැත්නම් පෙකණියෙන් උඩට නැගලිවලා අහසේ පෙනී හිටියා. තිරියා කියන තෘණ විශේෂයක් පෙකණිය ළඟින් උඩට පැන නැගිලා අහසේ පෙනී සිටියා. මේකෙන් අදහස් කළේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගෙන දෙව් මිනිසුන්ට ප්‍රකාශයට පත් කිරීම කියන එක. පෙකණියෙන් උඩට පැන නැංගායයි කියලා කෙනින් අදහස් කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා. එහෙම නැත්නම් මේ උතුම් ධර්මීය අවබෝධ කරගෙන නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න තිබෙන මාර්ගය. එනිසා තමයි දෙවෙනි කාරණා විදියට ඒ කාරණාව පැහැදිලි කිරීමක් කළේ. ඒ වගේම සුදු බෝසතාණන් වහන්සේට කළු පාට හිස ඇති සුදු පණුව දෙපැත්තෙන් මතුවලා දන මඬුළු දක්වාම වසාගත්තා කියලා කියන මේ තුන්වෙනි සිහිනයේ තුල පින්වත්නි පෙන්නුම් කොට වදාළේ බොහෝ ගිහි පින්වත් පිරිස ඔවුන් දිවි හිමියෙන්ම උතුම් ධර්මයේ සරණය අවබෝධ කරගත්තා. එහෙම නැත්නම් තෙරුවන් සරණ යාම කියන එක සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි උතුම් ධර්මීය අවබෝධ කර ගැනීම කියන එකත් සිද්ධ කළා. මේක තමයි තුන්වෙනි සිහිනයේ විදියට පින්වත්නි සඳහන් කළේ.
හතරෙනි සිහිනි විදිර සඳහන් කළේ ලිහිනියෝ සතර දෙනෙක් සතර දිගින් ඇවිල්ලා පාමුල බැස මුළුමනින්ම සුදු බවට පත් වුණා. මේකෙන් අදහස් කළේ ඔබ දන්නවා විවිධ තරාතිරම්වල විවිධ සමාජ පන්තිවල මිනිස්සු ජීවත් වුණා. ක්ෂත්‍රිය කුලේ, බ්‍රාහ්මණ කුලේ, වෛශ්‍රේ, ශුද්ධ කියන මේ චතුර් වර්ණයන්ගෙන්ම යුක්ත වූ පිරිස ගිහිගෙයින් නික්මිලා උතුම් තථාගත ශාසනයෙහි පැවිද්ද ලබාගෙන අනුත්තර වූ විමුක්තිය පසක් කර ගැනීම සිද්ධ කළා. අපේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ සිව්මහා මහා ගංගාවන් මහා ජලයට වැටෙනවා වගේ ඕනෑම කුලයක ඉන්න කෙනෙකුට මේ ශාසනයට ඇතුළත් වෙන්න පුළුවන්. අපේ ශාසනය කියලා කියන්නේ කාටත් විවෘති වෙච්ච තනක්. මේක අවබෝධ කර ගැනීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි විවිධ වශයෙන්, නිකායල් වශයෙන්, පාර්ශව වශයෙන්, කුලගෝත්‍ර වශයෙන්, උඩරට පහතරාද්‍ය ආදී වශයෙන් මෙවිදි මානයන්ට අපේ ජීවිත ලක් කරමින් අපි කොතරම්නම් පටුතැනක අපේ ජීවිතය ගත කරනවාද? ඒක නෙමෙයි විමුක්ති මාර්ගය කියලා කියන්නේ. විමුක්ති මාර්ගය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා තුළින් උතුම් ආර්ය මාර්ගය තුළ ජීවිතය ගත කිරීම. සතර සතිපට්ඨානයේ හරහා අපේ ජීවිතය වඩාත් ඉහළ තලයකට ගෙනීම. නමුත් ඊට පරිබාහිර වශයෙන් ගිහි පැවිදි දෙපාර්ශ්වයේම විවිධ පටු කරුණු අරමුණු ඔස්සේ අපේ ජීවිතේ ගතවීම කියන එක සිද්ධ වෙනවා. පින්වත්නි, පස්වෙනි කාරණා විදියට සඳහන් කළේ තුන් යොදුනක් පමණ තිබිච්ච අසූචි කන්දක් මුදුනේහි අසූචි ගෑවින් නැතුව සක්මන් කිරීම දකින්න පුළුවන්කමක් තිබුණා. ඒ තමයි උතුම් තථාගතයන් වහන්සේට මේ ශාසනය තුළ භික්ෂුවකට හෝ ස්වාමින් වහන්සේ උතුම් ආර්ය උතුමන් වහන්සේලාට සිව්පසේ ලැබෙනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මේ බොහෝ දේවල් ලැබෙනවා. කිසියම් භික්ෂුන් වහන්සේ කෙනෙක් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මෙවිනි දේවල් වලට ඇලිලා ගැලිලා කටයුතු කරන්න ගත්තොත් එවැනි අවස්ථාවකදී ඇත්ත වශයෙන්ම ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මේ වගේ ගැටෙන්නේ නැතුව, මේවට මුලාවේ නැතුව, මේ වගේ ආදීනමය දකිමින්, නිස්සරණයේ දකිමින්, ප්‍රඥාවෙන් උන්වහන්සේ වළඳමින් ජීවිතය ගත කළා. ඒ නිසා මේක තමයි මහා සුපින සූත්‍ර දේශනාවේදී අපමහා බෝසතාණන් වහන්සේ දකින ලද උතුම් සිහින පහ විදියට මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ. දැන් ඔබට පේනව ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි සිහිනේ දකින්නකට උන්වහන්සේ සම්මා සම්බුද්ධියට පත් වුණායයි කියලා කියන අදහස. ඒ විතරක් නෙමෙයි, තථාගතයන් වහන්සේගේ උතුම් ශාසනය තුළ ඕනෑම කෙනෙකුට පැවිදි ජීවිතයක් ගත කරන්න පුළුවන් අවස්ථාව උදා වුණායි කියලා කියන එක. සියලුම දෙනෙක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාමුලට එන කෙනෙකුට උතුම් තථාගත බුද්ධ වචනේ ශ්‍රවණය කරනකොටම ඒ බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිතයට උතුම් අවබෝධයේ අරහත් තත්ත්වේ ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මේ ලෝකයේ තුල ලාභ කීර්ති ප්‍රශංසා ඉදිරියේහි ඒවට ඇලෙන්නේ නැතුව, ඒව සංගම ගැටෙන්නේ නැතුව මේ අසූචි ගොඩින් උඩට ඇවිල්ලා ඒව මැත්තේ ගමන් කරන්න පුළුවන්, ඒව සමග කිසිම ගැටීමක් නැතුව. ඒ නිසා එවැනි උතුම් කාරණාවන් තමයි අපට පේන්නේ පින්වත්නි, මේ දේශනාවේදී වඩාත් පැහැදිලිව දකින්න පුළුවන් කාරණාවන්. මාවුට සඳහන් කළා අප මුලින් ඒ දැක්කේ, අත්දැක්කේ අපමහා බෝසතාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ වෙච්ච කාරණාවන්. සාමාන්‍ය මිනිසෙක් තමන්ගේ ජීවිතයේ තුල ලබන අත්දැකීම් අනුව ඔහුගේ ජීවිතයේ තුල කිසියම් බොහෝ දේවල් තමන්ගේ ජීවිතය තුල මතුවෙන්න පුළුවන්. මාවට සඳහන් කරන්නේ මිනිසෙක් තමන්ගේ ජීවිතයේ තුල ඇති කරගන්නා වූ ඇතැම් සිතුවිලිත් එක්ක තමන්ගේ ජීවිතය ගත වෙන විට තමන්ගේ ජීවිතේ තාමත් පීඩාකාරී විදියට ගත වෙන්න බොහෝ ඉඩකඩක් තිබෙනවා. කෙනෙක් තමන්ගේ යහපත් වූ සිතවිල්ලක් නොතිබෙන විට ඔහුට අත්වන අතිශය භයානක වගේම මෙලව ජීවිතය තුළත් පරලොව ජීවිතය තුළත් අත්දකින්න පුළුවන් කාරණාවන් පිළිබඳව මුලින්ම ඔබට සඳහන් කළා. අපේ සංයුත්ත නිකායේ තිබෙන යඤ්ඤ සූත්‍ර දේශනා වාශ්‍රයෙන් පැහැදිලි කරන්න පුළුවන්. මෙයත් එක්තරා ආකාරයක කෙනෙකුගේ සිතට ආපු නපුරු සහගත සිතුවිල්ලක් නිසා ඇතිවිච්ච භයානක ස්වභාවය පෙන්නුම් කරන අවස්ථාවක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදයේ තුල කොසල් මහරජතුමා සිද්ධ කරන්න ගියපු ඉතාමත්ම පාපකාරී වූ යාගයක් පිළිබඳව පින්වත්නි ඔබට සඳහන් කරන්න පුළුවන්. කොසල් මහරජතුමා ඉතාමත්ම හිංසාකාරී විදියට, පීඩාකාරී විදියට සත්‍යයන් ඝාතනය කරමින්
මහා යාගයක් කරන්න සූදානම් වෙලා තිබුණා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලාට මේක දැනගන්න ලැබුණා. භික්ෂුන් වහන්සේලාට දැනගන්න ලැබිච්ච වෙලාවේදී තථාගතයන් වහන්සේට මේක සැලකිරීමක් සිදු කළා. ඒ වෙලාවේදී රජතුමාගෙන් විමසා සිටිනවා, රජතුමනි, ඇයි ඔබ මේ වගේ මහා පාපකාරී ක්‍රියාවක් සිදු කරන්නේ? ඔබ දකින්නති පහුගිය කාල පරිච්ඡේදයේ තුලත් අපේ ලංකාවේහි විවිධ ජනමාධ්‍ය ඔස්සේ, සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් සතුන් විනාශයට පත් කිරීම සිදුවීම් පිළිබඳව අප දැක්කා. විවිධ මතවාදයන් පිළිබඳව අපි දැක්කා. අප දන්නවා ලංකාවේහි නොයෙකුත් තැන්වල විවිධ සත්ත්ව බිලි පූජාවන් පවස්වන අවස්ථාවන්. අපි ධර්මානුකූලව බැලුවොත් විවරණ කළ බලන විට අපට කොයිම වෙලාවකවත් පේන්නේ නැහැ සත්ත්වෙක් බිලි පූජා කරලා යහපත් වූ පුණ්‍ය චේතනාවක් ඇති කරගන්න කිසිම අවස්ථාවක ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. සත්ත්ව හිංසනීය කියලා කියන්නේ අපි ධර්මයේ තුල සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු කාරණාවක්. මේ ලෝකයේ තුල ජීවත් වෙන සෑම සතෙකුටම අපට ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. මෛත්‍රී පැතිරීමේදී කිසිදු බාධාවක් ඇත්තේ නැහැ, සම්බාධකයක් ඇත්තේ නැහැ. මෛත්‍රී සහගත චේතනාව කියලා කියන්නේ මුළු මහත් ලෝකයේම ජීවත් වෙන ජාති, ආගම්, කුල බෙදකින් තොරව සියලු සත්‍යය වෙතම පතුරන සිතුවිලි ධාමයක්, යහපත් වූ සිතුවිලි ධාමයක්. දැන් රජතුමාගේ නිමසා සිටියා, ඇයි රජතුමනි මේ වගේ මහා පාපකාරී කටයුත්තක් සිදු කරන්නේ? රජතුමා කියපු කාරණාව තමයි, ඉතාමත්ම නරක සිහිනයක් මම දැක්කා. මේ නරක සිහිනය නැතිකර ගැනීම සඳහා තමයි මේ යාගයේ පවත්වන්නේ. මොකක්ද මේ නපුරු සිහිනේ දැක්පු සිහිනේ? පින්වත්නි, ඔබ දන්නවා ඇතැම් මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ විවිධ අපල උපද්‍රව දුරු කරන්නයි කියලා විවිධ යාගෝම ආදී සිද්ධ කරනවා. සමහර මිනිසුන්ගේ තියෙන ලෞකික බලාපොරොත්තු ඇතිකර ගැනීම සඳහා යම් යම් සත්‍යයන් බිලි පූජා කිරීම සිදු කරනවා. මනුෂ්‍යයන්ගේ ජීවිත යම් ආකාරයකින් ගහතින් ලක් කළ විනි පුද පූජාවන් පවස්තන අවස්ථාවන් තිබෙනවා. මේ සියලුම දේවල් ධර්මානුකූලව බලනකොට ඉතාමත්ම පාපකාරී, හිංසාකාරී, දිට්ඨ ධම්ම වේදිනේ වශයෙන් හෝ සංසාරයේ කවදරි දවසක තමන්ට නරක ඵල විපාක ලැබෙන අකුසල කර්මයන් විදියට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. දැන් රජතුමාට ඇතිවිච්ච සිහිනේ කොයි වගේද? ඒක තමයි සුවිශේෂී කාරණාවක් බවට පත් වෙන්නේ. දවසක් මේ කුසල රජතුමා අස්සේකු පිට නැගලිවරලා ඔහු නගරේ සැරිසරනවා. නගරේ සැරිසරන වෙලාවේදී ඔහුට එක ගෙදරක හිටපු ස්ත්‍රියක් දකින්න ලැබෙනවා. ස්ත්‍රියක් දැකපු සැනකින්ම රජතුමාගේ හිත ඈකෙරි හැදිලා යනවා. ඔබ දන්නවා ඔබ ප්‍රියමනාපු ලිංගත වූ කිසියම් කෙනෙක් ඉන්නවා නම්, ස්ත්‍රියක් සිටිනවා නම්, එවැනි කෙනෙක් දැක්ක ගමන්ම ඔබේ හිත ඇදිලා යනවා. පුරුෂයෙකුට ස්ත්‍රිය පිළිබඳවත්, ස්ත්‍රියකට පුරුෂයෙකු පිළිබඳවත් හිත ඇදිලා යන තරම් වස්තුවක් තවත් ලෝකේ නැහැ කියලා අපේ බුදු දේශනාවේ අපට දේශනා කරලා තිබෙනවා. එනිසා රජතුමාට නගරයේ ඇවිදින විට මේ ස්ත්‍රිය දැක්කට පස්සේ ඈ පිළිබඳව විශාල සිතක් ඇති වුණා. රජතුමා මේ කාන්තාව පිළිබඳවම සිතපු සිතුවිල්ලෙන්ම රජවාසලට ඇවිල්ලා රාජපුරුෂයෙක් කැරියා ඇය සස්වාමික බව හෝ අස්වාමික බව දැනගන්ට කියලා. සස්වාමික බව කියලා කියන්නේ ඇය විවාහයක් සහිතව ස්වාමියෙක් සහිතව ජීවත් වෙනවද? අස්වාමිකද කියලා කිව්වේ ස්වාමියෙක් නැතුවද ජීවත් වෙන්නේ? රාජපුරුෂයෙක් ගිහිල්ලා මේ ස්ත්‍රියගෙන් ඇහුවා, ඔබ සස්වාමිකද අස්වාමිකද කියලා. ඔබ දන්නවා අපේ උමග ජාතික කියවනකොටත් මහෞෂධ සාමරා දෙවිය අතරත් මේ මිනිව සාකච්ඡාවක් ඇති වුණා. ඒ වෙලාවේදී මේ කාන්තාව කියන්නේ, මම සස්වාමිකයි, මම ස්වාමියෙක් සහිතව මගේ ජීවිතය ගත කරන්නේ. ඒ වෙලාවේදී මේ පණිවිඩය රජතුමාට දැනුම් දෙනවා, ස්වාමීනි, ඒ ස්ත්‍රිය සස්වාමිකයි, ස්වාමි පුරුෂයෙක් ජීවත් වෙන්නේ. ඔහු අහවල් කඩපෙළියේ වැඩ කරනවා. රජතුමාගේ සිතුවිල්ල කොයිතරම් බලවත් සිතුවිල්ලක් බවට පත් වුණාද කියලා කිව්වොත්, ඔය කාම සහගත සිතුවිල්ලක් සිතට ඇති වුණාට පස්සේ, කාමච්ඡන්ද සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ, පුංචිවට ගිනි පුපුරක් වගේ පුංචියට මෙය තමන්ගේ හිත තුළ යෙලමින් ක්‍රමයෙන් 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 මේක මහා ගින්නක් බවට පත් වෙලා යනවා. ඒ ගින්න අපේ සිතට ඇතිවෙන වෙලාවේදීම අපි නිවාගන්න උත්සාහ කළේ නැත්නම් ඒ ගින්නෙන් විශාල ප්‍රදේශයක් විනාශ තත්ත්වයට පත් වෙනවා. ඔබ දන්නවා සාමාන්‍ය ගින්නකින් මිනිසෙකුගේ ගෙවල් දොරල් පිච්චලා යන්න පුළුවන්. එහෙත් සිත් තුළ ඇතිවෙන්නා වූ ගිනිවලින්
හැමදාමත් අපි ජීවිතේ පිච්චි 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 ජීවිතේ ගත කරන්න සිද්ධ වෙනවා. කොච්චර පවුල්වල අඬදබරකම් මෙති වෙනවද අයිතා සම්බන්ධකම් නිසා තමන්ගේ සිත් කොච්චර විනාශ තත්ත්වයකට පත් වෙලා කාමගින්නෙන් විනාශ තත්ත්වයකට පත් වෙලා දරුවෝ අත්හැරලා දාලා කියපු අම්මලා ගැන කොච්චර හඬ දකින්න ලැබෙනවද? පසුගිය දවසක අපිට පුංචි දරුවෝ දෙන්නෙක් හම්බුණා. මල් කැකුළු වගේ පුංචි දරුවෝ දෙන්නෙක්, අවුරුදු 3ක් 4ක් වයස ඇති දරුවෝ දෙන්නෙක්, බොහොම ලස්සන දරුවෝ දෙන්නෙක්. ඒ දරුවෝ දෙන්න තනි කරලා දාලා අම්මා ගිහිලා යන්න වෙනත් මිනිස්සෙක් සමග බැලු බැල්මටම පේනවා මේ පුංචි දරුවෝ දෙන්නෙක් දාලා මේ අම්මා මොන හිතකින් ගියාද කියලා. ඒත් කාම ගින්නට අහුවෙච්චි, කාම සිතුවිල්ලට බැඳිච්චි මේ මිනිසුන්ට තමන්ගේ දරුවෝ පවා අමතක වෙලා යනවා. රජතුමාට අර ස්ත්‍රී පිළිබඳව සිතක් ඇති වුණාට පස්සේ රජතුමාට මොන ක්‍රමයකට හරි අවශ්‍යතාවක් තිබුණා මේ ස්ත්‍රිය තමන් සන්තක කරගන්න. මිනිස්සෙකුට තමන්ගේ සිතට අයහපත් සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ, නපුරු සහගත සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ, තමාගේ බවට පරිවර්තනය කරගන්න අවශ්‍ය වුණාට පස්සේ ඒ සඳහා මොන ක්‍රමයකට හෝ ඒවට යම් යම් ආකාරයේ උපක්‍රමශීලී ස්වරූපයන් දක්වනවා. ඒ වගේ තුල තිබෙන්නා වූ භයානක ස්වභාවයේ தත්ත්වය මිනිසෙකුට අවබෝධ කරගන්න බැහැ. කොයිතරම් දුරට හිංසාකාරී පීඩාකාරී ස්වභාවයක් තමන්ටත් අන්‍යයන්ටත් ඇතිවෙනවද කියන කිවිල බඳවත් ඔවුන්ට අවබෝධයක් ඇත්තේ නැහැ. ඒ නිසා රජතුමා කරපු දේ තමයි මේ ස්ත්‍රියගේ පුරුෂයාට පණිවිඩයක් කියවුවා. පුරුෂයාට පණිවිඩයක් කියලා ඔහු රජවාසලට ගෙන්න ගත්තා. ඔබ කොහෙද වැඩ කරන්නේ? මම අහවල් කඩපෙළි වැඩ කරන්නේ. ඔබ හෙට ඉඳලා අනිවාර්යයෙන්ම මගේ රාජවාසලයේහි රාජ උපස්ථානයේ සඳහා පැමිණෙන්න ඕනේ. මේ අහිංසක මිනිසයා කිවි අනේ රජතුමනි, මම රාජ උපස්ථානේ කරන්න දන්නේ නැහැ. ඒකට අය අමුතුවින් ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඔබ අදම වැඩට එන්න ඕනේ. රාජ නියෝගයක් ලබා දීම සිද්ධ කළා. ඔහුගේ සිත ඇතුළතල තිබිච්චි සිතවිල් හරි වෙනස්. මේ ගැමි හරි අහිංසක මිනිසෙක්. ඔහු තමන්ගේ නිවසට ගිහිල්ලා බිරිඳට කියලා රාජ වාසලෙහි වැඩට ආවා. ආපු දවසේම ඔහුට යම් යම් රාජකාරිය පැවරුවා. ඔහුට දුන්න එක්තරා දඬුවමක්. ඒ දඬුවම තමයි, ඔබ යන්ට මෙතනින් එහාට ජොදුනක් පමණ දුරින් තිබෙනවා විලක් තිබෙනවා. ඒ විලට ගිහිල්ලා ඒ විලෙන් අරගෙන එන්න ඕනේ. රතුපාට උපුල් මල් අරගෙන එන්න ඕනේ. ඒ වගේම ඒ විල තුල තිබෙනව අනිකුත් සියලුම ද්‍රව්‍ය අරගෙන ඔබ මේ රාජවාසලට පැමිණෙන්නේ හවස යාමි වෙන්න ඉස්සලා යොදුනක් පමණ දුරින් තිබෙන්නේ. මේ මනුෂ්‍යය එතෙන්ට පිටත් කිරීම සිද්ධ කළා. රජතුමා සඳහන් කළේ ඔබ කල් වෙලා ඇතුව එන්න ඕනේ. මේ රාජ නියෝගයක්. මේක රාජ නියෝගයක්. ඒ නිසා මේ අහිංසක මනුෂ්‍යයා කරගන්න දෙයක් ඇත්තේ නැහැ. ඔහු විල බලා පිටත් වුණා. රජතුමා කළේ තමන්ගේ රාජ පුරුෂයන්ට කිව්වා වටේටම තියෙන දොරටු ටික වහලා දාන්න කියලා කිව්වා. කිසිම කෙනෙක් රජවාසල ඇතුළට ගන්න දෙපා කියලා කිව්වා. බලන්නකෝ රජතුමාගේ නරක සහගත සිතුවිල්ල ඇති වුණාට පස්සේ, ආවට පස්සේ රජතුමා හිතන කල්පනා කරන දේ, මෙවැනි සිතුවිල්ලක් කෙනෙකුට, මෙවැනි කාම සහගත සිතුවිල්ලක් ඇති වෙනකොට ඕනෙම මිනිස්සෙක් මරන්න තරම් පෙළඹෙන්න මිනිස්සුගේ සිත තිරිසං සහගත ස්වරූපයකට පත් වෙන්න පුළුවන්. පින්වත් යාර අහිංසක මිනිසයා රාජ වාසලට හවස් වෙනකොට ආවා. එනකොට දොරටු ඔක්කම වහලා ඔහු දැනගත්ත තමන්ගේ ජීවිතේ විශාල අනතුරක් සිද්ධ වෙනවා කියලා. එනිසා ඔහුට කර කියා ගන්න දෙයක් ඇත්තේ නැහැ. සෑම දොරටුවකටම කතා කරලා බැලුවා. නමුත් කිසිම තැනකින් අරින්නේ නැහැ. ඔහු දැනගත්ත රාජ නියෝගයේ මත ඔහුගේ ජීවිතේ සම්පූර්ණ විනාශ තත්ත්වයකට පත් වෙනවා. ඔහු රාජ දණ්ඩනයකට යටත් වෙනවායි කියලා කියන බියසහගත ස්වරූපය නිසා ඔහුට කිසිම පිහිටක් පිළිසරණක් තිබුණේ නැහැ. ඔහු ජේතනාරාමයට ගියා. රජතුමා බලවත් පීඩාවට පත් වෙලා ඔහු දැන් තමන්ගේ රජවාසලය තුළ ඉඳගෙන ඉන්නවා. බලන්නකෝ, කෙනෙකුට මෙවැනි පීඩාකාරී මානසික ස්වභාවයක් ඇති වෙනකොට ඔහුට සුවසේ නිදාගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මනස සම්පූර්ණ වික්ෂිප්ත තත්ත්වයකට පත් වෙලා මා ඔබට මේ රාත්‍රී කාලයේදී සඳහන් කරන්නේ ජීවිතේ කවදරි දවසක ඔබටත් මෙවැනි පීඩාකාරී සිතුවිල්ලක්, එක්ක කාම සිතුවිල්ලක් වෙන්න පුළුවන්. එසේ නැතවොත් වෛරී සහගත චේතනාවෙන් ඇතිවෙච්චි ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න පුළුවන්. එසේ නැතවොත් ඔබේ ජීවිතයේ තුළ ඔබ වැඩ කරන ආයතනය තුළ ඇතිවෙච්චි ප්‍රශ්නයක් ගැටලුවක්, ඔබට මුදල් හදල් පිළිබඳ ප්‍රශ්නයක් ගැටලුවක්, වෙන පෞද්ගලික වශයෙන් ඔබ ලබපු අත්දැකීමක් තුළ ඔබත් මේ රජතුමා වගේම දැඩි ලෙස පීඩාකාරී තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. රජතුමාට සිදුවිච්චි කාරණාවම මා කියනවා ඔබටත් ඔබේ ජීවිතය තුළ එලෙසීම සිදු වෙලා ඇති.
රජතුමා බලවත් ලෙස පීඩාවකට පත් වෙලා ඔහු ටික වෙලාවක් ඉඳගෙන ඉන්නවා. ඔහුට නිින්ද යන්නේ නැහැ. ටික වෙලාවක් ඌ හිටගෙන ඉන්නවා. ඔහු ටික වෙලාවක් නිදා ගන්නවා. ඊළඟට සිටින තැනත් එකතන ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නිින්දට ගියත් ඔහුට තියෙන්නේ වඳුරු නිින්දක් තිබෙන්නේ. අටුවාවේ සඳහන් කරන්නේ ඔහු නිදාගත්තෙත් වඳුරු නිින්දක්. සුව නිින්දක් ඇත්තේ නැහැ. මනස සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත තත්යකට පත් වුණාට පස්සේ, අවුල් සහගත සිතුවිලි බවට පත් වුණාට පස්සේ සිත නිදහස් නැහැ. සිත නිදහස් උතුමන් වහන්සේලා, රහත් ඵලයට පත්විච්ච උතුමන් වහන්සේලා, මාර්ග ඵලයන්ට පත්විච්ච උතුමන් වහන්සේලා කොච්චර නිදහසේ සිතින් තමන්ගේ කාලය ගත කරනවද? අප දන්නවා සමහර ඇත්තෝ තමන්ගේ ජීවිතයේහි වයසක ගියපු බොහෝ දෙනෙක්, ඇතැම් සත්පුරුෂ ගුණගරුක අය මේ ලෝකයේ තුල තමන්ගේ තියෙන බොහෝ බැඳීම් ඈත් කරලා ඔවුන් සුවසී මෛත්‍රී භාවනාව හෝ බුද්ධානුස්සතියක් හෝ සතර සතිපට්ඨානයේ වඩමින් කාලය ගත කරනවා. ඔවුන් සඳහන් කරනවා බොහෝ දෙනෙක් අපට මට පුදුමාකාර සුවනින්දක් දෙනේ නම් මගේ හිත සමාධිගත වෙලා මගේ ජීවිතයේ තුල පුදුමාකාර විදිහේ සැහැල්ලු භාවයක් තිබෙනවා. කවරම දාක්වත් මම නපුරු සිහිනයක් දකින්නේ. ඒ සමාධියෙන් යුක්තව මට මගේ පැය ගණනාවක් මට කාලය ගත කරන්න පුළුවන්. මේවා අහනකොට දකින්නකොට බලනකොට අර රජතුමාගේ කොසල් රජතුමාට තිබිච්ච නිින්ද කොහොමද? ඊට වඩා හාත්පසින් වෙනස් නිින්දක් නේද? රජතුමා එක තැනක ඉන්නවා, නිින්ද යන්නේ. ඔබ දන්නවා ඔබත් රාත්‍රී කාලයේ නිින්දට ගියාට පස්සේ ඇඳේ නිදා ගන්නවා, එහෙට පෙරළනවා මෙහෙට පෙරළනවා. ආයි සමහරලාට නැගිටලා වැසිකිලි කැසිකිලි තියනවා, ආපහු පුටුවේ ඉඳ ගන්නවා, ආපහු නිදා ගන්න උත්සාහ කරනවා, ආපහු තේකක් වුණා. මේ ආදී වශයෙන් තිබෙන නිින්දට ගියත් සුව නිින්දක් ඇත්තේ නෑ, වඳුරු නිින්දක් ඇත්තේ. ඇයි? සිතුවිල්ල නරක සිපිල්ලක් බවට පත් වෙලා ප්‍රශ්නේ ගැටලුව අපේ ජීවිතය තුළ අපි විසඳාගෙන නැත්තේ නෑ. රජතුමාට ඇතිවිච්ච සිතුවිල්ල නරක සහගත සිතුවිල්ලක්, නපුරු සිතුවිල්ලක්. ඒ නිසා රජතුමා වඳුරු නිින්දේ ඉන්නකොට, අඩ නිින්දේ ඉන්නකොට රජතුමාට හීන පේන්න පටන් ගන්නවා. ඔබ දන්නවා මෙන්න මෙවිනි අවස්ථාවලද තමයි විවිධාකාර විදිහේ නපුරු සිහින අපේ මනස තුළ ගොඩනැගීම කියන එක සිදුවන්නේ. මේ වගේ අත්ත නැත්ත සත්‍ය අසත්තාව කෙසේ වෙතත් අර පුජ්ජල මනස තුළ තිබෙන්නා වූ අවුල් සහගත ස්වරූපය අතිශය භයානකයි. රජතුමාට පේනවා තමන් අඩ නින්දේ සිටින විට මේ නගරීම හිටපු සිතපුත්‍රයෝ හතර දෙනෙක් පරදාර සොයවිනේ සිද්ධ කළා, අනුන් සමග වැරදි විතර කාම සේවිනේ සිද්ධ කරලා නන්දෝපනන්ද කියන ලෝකුඹියේ නිරේහි පන් සත්‍ය සතර දිනක් පිළිබඳව ඔහු මේ පෙන නගින කුඹෙන් වසර 30,000ක් පමණ පහතට යමින්, ඒ වගේම ආපෞසරයක් උඩට යමින් මහා දුක්ඛිත ජීවිතයක් ගත කරන අවස්ථාවන් පිළිබඳව රජතුමාට පේන්න දකින්න ලැබෙනවා. මෙහිදී රජතුමාට හීනෙන් පෙනෙන දේ තමයි එක්තරා අවස්ථාවකදී මේ එක එක සත්වයක, එබැවින් තමයි පුජ්ජලි හතර දෙනෙක් උඩට මතුවෙලා එක ගාතාවක් කියන්න උත්සාහ කරනවා. නමුත් ඔහු ආපෞසරයක් පල්ලෙහාට ඇදගෙන යනවා. උඩට එක්වරක් ආපු කෙනෙක් එකක් කියනවා, ඒ තමයි ස කියන අක්ෂරය. තව කෙනෙක් කියනවා සෝ කියන අක්ෂරය. තව එකෙක් කියනවා න කාරය. අනිත් එක්කෙනා කියනවා දු කාරය. අක්ෂර හතරක් ප්‍රකාශයට පත් කළා, ස කාරය, සෝ කාරය, න කාරය සහ දු කාරය. ඉතින් රජතුමාට මේ නිරි සතුන්ගේ තිබිච්ච මේ ශබ්දය ඒ වෙලේ අහන්ට ලැබිච්ච වෙලාවේ ඉඳලා රජතුමාට එතරම් යහපත් නිින්දක් තිබුණේ නැහැ. යහපත් හිතක් තිබුණේ නැහැ. බය වෙනවා. අපි කියනවා උදේ පාන්දර නැගිටට පස්සේ ඊයේ රෑ මං මහන් අපුරු සිහිනයක් දැක්කා, නපුරු දෙයක් දැක්කා. දැන් අපි දැනගන්න ඕන අපේ ජීවිතයේ තුල එක්තරා ආකාරයකට කර්මානුරූපව සමහර දේවල් සිදු වෙන්න පුළුවන්. එසේ නැතොත් කෙනෙකුගේ මනස තුල තැම්පත් වෙලා තිබිච්ච සිතුවිල්ල පෙනිපෙනි නැවතවතාවක් උඩට මතුවී එන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා උදේ පාන්දරින්ම රජතුමා නැගිටට පස්සේ පුරෝහිතයෝ ඇවිල්ලා රජතුමාගෙන් හැමදාමත් අහන දෙයක් තියෙනවා. ඒ තමයි රජතුමනි, ඊ රාත්‍රියේ හොඳට නිදාගත්තද කියන එක. අපි සාමාන්‍යයෙන් කොහොමද සැප දුක අහනවා වගේ උදේ පාන්දරින්ම වෙදවරු සහ පුරෝහිත ඔක්කොම ලැබිලා රජතුමාගේ ඇඳ වට කරගෙන ඉන්න තැන ඉඳගෙන අනේ රජතුමනි කොහොමද හොඳ නිින්දක් තිබුණාද? ඒ වෙලාවේදී රජතුමා කියන්නේ අනේ ආචාර්යනි, සුව නිින්දක් කොහින්ද? මට මෙන්න මේ වගේ මහා භයානක නිරි සතුන් පේන්න පටන් ගත්තා. මේ අක්ෂර හතරක් මට ඇහෙන්න පටන් ගත්තා. දැන් ඒ වෙලාවේදී මේ පුරෝහිත බමුණු ටික කල්පනා කරනවා, ඇත්තටම මේක ඊතරම්ම ප්‍රශ්නයක් නෙමෙයි, මේක හානියකුත් නෙමෙයි.
හැබැයි ඒ වුණාට මේ අය කල්පනා කරන දෙයක් තමයි හිතන දෙයක් තමයි බැරි වෙලාවත් මේ ගෞතම බුදුරජාණන් වහන්සේට මේක අහන්න දකින්න ලැබුණොත් එහෙම මේක රජතුමාගේ ජීවිතේට විශාල ශක්තියක් බවට පත් වෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවකයන් වහන්සේලා. ඒ නිසා මේ බමුණු ටික කල්පනා කරලා හිතුවා බැරි වෙලාවත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපෙට ගියොත් මේ ප්‍රශ්නේ තනිකම විසඳීමකට පත් වෙන නිසා අපිට ලැබෙන්න තියෙන තීවල් ගොඩාක් දේවල් නැති වෙලා යනවා. ඔබ දන්නවා ඔය රටවල්වල ජීවත් වෙන ඔය රටේ ඉන්න නායකියා වටේ ඉන්න පුරෝහිත ටික තමයි සම්පූර්ණයෙන්ම විනාශ තත්යකට පත් කරන්නේ. රජතුමාගේ ඔළුවට යම් යම් දේවල් දාලා රටේ නායකට යම් යම් දේවල් දාලා වටේ ඉන්න පුරෝහිතව ටික නොයේක ආකාරයේ විප්‍රකාර දක්වල වෙලා රජතුමා සම්පූර්ණ විනාශ තත්යකට පත් කරනවා. අපේ රටෙත් ඒ වගේ තමයි. ඉතිහාසයේ ඉඳලා බලනකොට රටේ හිටපු රාජ්‍ය නායකයා වටේ හිටපු මිනිස්සු ටික තමයි සම්පූර්ණ විනාශ තත්යකට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ පුරෝහිතව ටික මේ රජතුමා බය කළා. අනේ රජතුමනි, ඕකනම් හරීම භයානක දෙයක්. භයානක සිහිනයක්. ඔබතුමා ওই දැකපු සිහිනේ නිසා ඔබතුමාගේ ජීවිතයට හානි තුනක් සිද්ධ වෙනවා. එකක් තමයි ඔබතුමාගේ මේ රාජ්‍යයට විශාල හානියක් සිද්ධ වෙනවා. අනිත් එක තමයි ඔබතුමාගේ ජීවිතයට විශාල හානියක් සිද්ධ වෙනවා. අනිත් එක තමයි වැස්ස වහින්නේ නැහැ. ඕනෙම රජෙක්, ඕනෙම කෙනෙක් තනතුරක් දරන මිනිහෙක් තමන්ගේ ජීවිතයට හානියක් සිද්ධ වෙනවා නම්, රාජ්‍යයට හානියක් සිද්ධ වෙනවා නම් ඒකට හරි අකමැතියි. අපි කවුරුත් අපේ ජීවිතයේ තුල අපි අල්ලගෙන ඉන්න දේවල් තනතුරු තාන්නමාන ආදී අත්හරින්න අපි කිසිසේත්ම සූදානමක් ඇත්තේ නැහැ. රජතුමාට විශාල බයක් සැකක් ඇති වුණා. ඒ නිසා රජතුමනි, මේකට නම් මොනවා හරි දෙයක් කරන්න ඕනේ. ඔබ දන්නවා අපේ රටේ ජීවත් වෙච්ච බොහෝ දෙනෙකුටත් මේ ආකාරයේහි විවිධ දේවල් යාගොහොම සිද්ධ කරන්නට නොයිකුත් අවස්ථාවලදී සිද්ධ කරපු අවස්ථාවන් පිළිබඳව විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අපි දැකපු අවස්ථා තිබෙනවා. මෙවැනිම පූජාවන් තමයි සිද්ධ කරලා තිබෙන්නේ. රටක්, ජාතියක්, ලෝකයක් ඉතින් කොහෙද ඇත්ත වශයෙන්ම හරියන්නේ? ඉතින් රජතුමා ඇහුවානේ ආචාර්යවරුනි, මොකක්ද මේකට කරන්න ඕනන්නේ? මේකට දැනගන්න ඕන මොනවද? බමුණෝ එක්කිනා එක්කිනා දෙන්න තුන් දෙනා ඇවිල්ලා රජතුමාට මේක තියෙන භයානක පෙන්නුම් කරලා කියපු දේ තමයි අනේ රජතුමනි, මේකට අවශ්‍යයි ලොකු යාගයක් සිද්ධ කරන්න අවශ්‍යයි. පංච සත 500 යාගයක්. එහෙම නැත්නම් සත්තු 500ක් ගෙනල්ලා ඒ 500 දෙනාගේ බෙලි කපලා ඉවරලා ඒ වගේ කරන්නව මහ විශාල පූජාවක් තිබෙනවා. මේ විශාල පූජාව සිද්ධ කරන්න අවශ්‍යයි කියලා කිව්වා. පින්වත් මේ වෙලාවේදී මේ රාජ වාසලට සත්තු ගෙනල්ල වටේ තියාගෙන බැඳා. අපි දැක්ක පහුගිය කාල පරිච්ඡේදයේ තුලත් අපේ ඇත්තු 7 දෙනෙක් නැති වුණා. ඉතින් විවිධ මතභේද නොයෙකුත් දේවල් සිද්ධ වුණා. අපි ඒ වගේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. හැබැයි කිසියම් කෙනෙක් එවැනි පාපකාරී අපරාධකාරී ක්‍රියාවක් සිද්ධ කළා නම් ඔවුන්ට ඇත්ත වශයෙන්ම මේ ලෞකික ජීවිතය තුළ යම් යම් දේවල් ලැබුණත් මහ ගිනි ගොඩක් උඩ මහ කර්ම රාසියක් විඳින්න පුළුවන්, නිරය උපදින්න පුළුවන් තරම් මහා ශක්තියක් තිබෙන දෙයක් තමයි බලවත් අකුසල කර්මයක් තමයි යොන් සිද්ධ කරන්න දෙන්නේ. ඒවට යම් යම් කෙනෙක් උපදෙස් දුන්නා නම්, එක් ප්‍රියාවන් කළා නම්, ඒවට සම්බන්ධ වුණා නම්, උදව්පකාර කළා නම්, වටේ ඉඳගෙන ඒවා බල බල හිටියා නම්, ඒ සියලු දෙනාටම ඒ වගේ ඵල විපාක විඳින්න සිද්ධ වෙනවා. රජතුමාගේ රාජවාසලයේහි මහා ගෝසාවක් ඇති වෙන්න පටන් ගත්තා. සත්තු ඇවිල්ලා කෑ ගහනවා, එහින් මෙහින් කෑ ගහනවා, නොයිකුත් දේවල් ඇති වුණා. ඒ වෙලාවේදී මල්ලිකා දේවී බලනවා, මොකද්ද මේ වෙලා තියෙන්නේ? අනේ බලනකොට රජතුමා දැන් මේ යාගයක් කරන්න යනවා. ඇයි මේ? නපුරු සිහිනයක් දැකලා නපුරු සිහිනය නැති කරගන්න. නපුරු සිහිනේ වෙන මොනවත් නෙමෙයි, මෙයාගේ සිත තුළ තිබිච්ච කාමසහගත සිතවිල්ල. කාමසිතුල්ලමයි අර අහිංසක මිනිසයා මරණයටපත් කරලා හෝ අර කාන්තාව ලබා ගැනීමේ පවිතු චේතනාව. කාමසහගත සිතවිල්ල. ඒ සිතවිල්ල බලවත් සිතවිල්ලෙන් නිින්ද ගියේ නෑ. රාත්‍රී එළි වැටෙනකන් අඩ නිින්දේ හිටියේ. නොයිකුත් දේවල් පේන්න පටන් ගත්තා. නිරි සතුන් ඔහුට පේන්න පුළුවන්කමක් තිබුණා. ඒ වෙලාවේදී මල්ලිකා දේවිය අහනවා, රජතුමනි මේ මොකද්ද? අනේ මේ නපුරු සිහිනියක් දැක්කනේ. මේ සිහිනේ නැති කරන්නට, මේ සිහිනේ තුල තිබෙන්නා වූ අපලය නැති කරන්න තමයි මේ බලවත් වූ යාගය සිද්ධ කරන්න යන්නේ. ඒ වෙලාවේදී ඔබ යන්ට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපට යන්න කිව්වා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපට ගියා. භාග්‍යතුන් වහන්සේ රජතුමායන් අහනවා, රජතුමනි, මහරජතුමනි, මොකක්ද ඔබ මේ කරන්න යන්නේ? අනේ ස්වාමීනි, මම මෙහෙම යාගයක් කරන්න යනවා. ඇයි මෙහෙම යාගයක් කරන්න? අනේ ස්වාමීනි, මං රාත්‍රී කාලේ නිින්දට ගියාට පස්සේ මේ වගේ සිහිනියක් දැක්ක. බමුණු ටික ඔක්කොම කිව්වා මේක මහා නපුරු සිහිනියක් කියලා. මේ නපුරු සිහිනියේ තුල ඇතිවිච්ච භයානක ප්‍රතිඵල තුනක් තිබුණා. එකක් තමයි මගේ ජීවිතේට විශාල අන්තරාවක් වෙනවා කියලා කිව්වා. මගේ රාජ්‍යයට විශාල අන්තරාවක් සිද්ධ වෙනවා කිව්වා. රටේ වැස්ස වහින්නේ නැහැ කියලා කිව්වා.
එනිසා එවැනි දේවල් වලින් මිදෙන්න නම් ලොකු යාගයක් කරන්න ඕන කියලා කිව්වා. පින්වත්නි, මේ වෙලාවේදී රජිතුමා මේ කියපු කාරණාවන් එක්ක භාග්‍යතුන් වහන්සේ අහනවා, තව මොනවද කිය? අනේ ස්වාමීනි, මම රාත්‍රී කාලේ නිින්දට ගියා, මට නිින්දක් ඇත්තේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේට පේනවා මේ රජිතුමාගේ පරදාර සේවනීය කිරීමේ චේතනාව නිසා, කාම සහගත සිතුවිල්ල නිසාම ඒ සිතුවිල්ලෙන් ඔහු නිින්දට ගිහිල්ලා ඒ නිින්දේදී ඔහු දැකපු භයානක සිතුවිලි ටික මොනවද කියන එක, එසේහින ටික මොකක්ද කියන එක දැක්කා. ඒ වෙලාවේදී රජිතුමා සඳහන් කරන, රජිත් ස්වාමීනි, මම නිින්දට ගියා. නිින්දට ගියපු වෙලාවේදී මේ නගරයේ හිටපු පුතු හතර දෙනෙක්, ඔහු නිරේ උත්පත්ති ලැබපු පිරිසක්, පරදාර සේවනයේ සාම නිරේ උත්පත්ති ලැබපු පිරිසක්, ඒ පිරිස උඩට ඇවිල්ලා ගාථා හතරක් කියන උත්සාහ කළා. ඔවුන් මුල් අක්ෂර පමණක් ප්‍රකාශයට පත් කරමින් ඔවුන් ආපස්සරයක් ඇතුළට ගියා, නිරේට මැදගෙන ගියා. එක සත්‍ය කියන්න ගත්තී, ස කියන අක්ෂරය කියන්න පටන් ගත්තී. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා, සත්ත සහස්ස වස්සානි පරිපූර්ණානි සබ්බසෝ නිරේ පච්චමානං කදා අන්තෝ භවිස්සති. අයෝ, වසර 60,000ක් පමණ අපි තාමත් මේ නිරේ පැහි ජීවිතය ගත කරනවා. අනේ, මේකෙන් කවදද ගැලවිලා එන්නේ කියලා තමයි එක අක්ෂරයක් කියන්නේ උඩට ඇවිල්ලා ආපෞසරයක් ඇදගෙන ගිය. දෙවෙනි එක්කිනා සඳහන් කරනවා, අනේ මම මනුෂ්‍ය ලෝකයේ උත්පත්ති ලැබුවා, ඒ වගේම අනේ මට කවදද ආපෞසරයක් ඇවිල්ලා මනුෂ්‍ය ආත්මික උත්පත්තිය ලැබලා නිර්ලෝභීව සීල සම්පන්න විදිහට කටයුතු කරන්න පුළුවන් කමක් තියෙන. ඔහු සඳහන් කළේ සෝකින අක්ෂරය, සෝවහං නුවණ ඊතෝ ගන්ත්වා ආදි වශයෙන් ඔහු සඳහන් කළා. ඊළඟට අනිත් පුජ්‍යලයා, තෙවිනි පුජ්‍යලයා සඳහන් කළේ න අක්ෂරේ, නත්ති අත්තෝ කුතු අන්තෝ න අන්තෝ පටිදිස්සති. අනේ, කෙලවරක් නැහැ, කෙලවරක් කොයින්ද? කෙලවරක් නොපෙනෙනවා. අනේ, මම කරන පාප කර්මයක බලවත් කර්මයේ මේ වෙනි පාප කර්මයන් කරපු අයට තම තමන්ගේ ජීවිතය තුළම තමන්ට විඳවීම කියන එක සිද්ධ කරන්න සිද්ධ වෙනවා. අවසාන කිනා තමයි දුකින අක්ෂරේ සඳහන් කළේ. ඔහු කියනවා, මගේ නරක ජීවිතයක් ගත කළා. අනේ, යම් කෙනෙක් සාන්ත තත්ත්වයකට පත් වුණාද, එවිනි කෙනෙකුට අපි කිසිම දවසක ළමක් යමා දුන්නේ නැහැ. ඒක එනිසා අපිට බොහෝග ඇති කල්ලි අපි කාටවත් නොදී අපේ ජීවිතය අපි ගත කිරීමක් සිදු කළා. ඔවුන් හතර දෙනාම එතනදී ප්‍රකාශයට පත් කළේ, ඇත්ත වශයෙන්ම තමන්ගේ අතින් වෙච්ච වැරදි, පරදාර සේවනයන්, තමන්ගේ සීල සම්පන්න විදිහට ජීවිතයක් ගත නොකිරීම, සහයි වගේම කිසිම දෙයක් කිසිම කෙනෙකුට නොදී මසුරුකමින් ජීවිතය ගත කිරීම කියන කාරණාවන්. ඔබට පේනව ඇති, මෙය කොයිතරම් පාපකාරී සිතුවිල්ලක් මනුෂ්‍යගේ සිතට ආවට පස්සේ කොයියම් දේවල් මනුෂ්‍යකට පේන්න දකින්න පුළුවන්කමක් තිබෙනවාද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී මේ කාරණාවන් තවදුරටත් ඉතාමත්ම යහපත් ලෙස රජතුමාට පැහැදිලි කිරීමක් කළා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කොට වදාළේ, රජතුමනි, මෙවැනි යාගයක් කිරීම තුළින් මනුෂ්‍යකගේ ජීවිතයට කවරම දාකවත් ප්‍රතිඵලයක් අත්වෙන්නේ නැහැ. මේ සත්‍යයන් සම්පූර්ණයෙන් විනාශ කිරීම කියලා කියන්නේ ඔබට ඔබේ ජීවිතයේ තුල තාමත්ම බරපතල විදී අකුසල කර්මයක් සිද්ධ වෙනවා. ඒ නිසා උඩින්න දිව්‍යයන්ගේ පවා ආශිර්වාදය රැකවරණය ලැබෙන්න නම් මනුෂ්‍යෙක් තමන්ගේ ජීවිතයේ තුල වඩාත් යහපත් වූ දෙයක් සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ මේ දේශනාව ඇහුවට පස්සේ පින්වත්නි, රජතුමාගේ සියලුම සත්‍යයන් නිදහස් තත්ත්වයකට පත් කළා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, රජතුමනි, පෙර දවස සස්වමේදේ, පුරුෂමේදේ, සම්මාපාසය, වාචිපෙය ආදී වශයෙන් සතර සංග්‍රහ වස්තු ලෝකයේ තුල රජවරු සිද්ධ කළා. මේවා තමයි හොඳම යාගයන් විදිහට සඳහන් කළේ. මිනිසුන්ගේ තියෙන යහපත් වූ දේවල් වලට උදව්පකාර කිරීම, මිනිසුන්ට පොලියක් නොගෙන යම් යම් ආකාර රජයේ තිබෙන්නා වූ ආධාර ලබා දීම, ඒ වගේම හොඳ ප්‍රියමනාප වචන වලින් මිනිසුන්ට කතා කිරීම, තමන්ගේ රාජ්‍ය සේවකයන් උන්ට සැලකීම, මේවා තමයි හොඳම යාග බවට පත් වෙන්නේ. ඒවා කරනකොට මිනිසියෙකුට ජීවිතය වඩාත් යහපත් තත්යකට පත් වෙනවා. ඒ නිසා අපට අද දේශනාව තුළදී අපි පැහැදිලි කරන්න උත්සාහ කළේ, ඇත්ත වශයෙන්ම මිනිසෙක් තමන්ගේ ජීවිතයේ තුළ රාත්‍රී කාලයේදී නිින්දට යනකොට යහපත් වූ නිින්දක් ඇති කරගන්න නම් අපට යහපත් වූ සිතුවිල්ලක් අපේ මනස තුළ තබා ගත යුතුම වෙනවා. අපේ සිතුවිලි අයහපත් වෙන විට අපේ ජීවිතේට යහපත් වූ සුව නිින්දක් අපිට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා රාත්‍රී කාලයේදී අපට බොහොම දුකසේ නිදා ගන්න සිද්ධ වෙනවා. දුකසේ යවදි වෙන්නේ, අසිහියෙන් යුක්තව අවදි වෙන්නේ. ඔබ දන්නවා, එවැනි නිින්දක් නැති වෙන උදේ පාන්දර නැගිටිනකොට මෙලව 100ක් අපේ මනස තුළ ඇත්තේ නැහැ. එදා දවසේදී කරන්න තියෙන කටයුතු පිළිබඳව මනහ සීකල්පනාවක් ඇත්තේ නැහැ. අවුල් සහගත සිරිපකින් යුක්තව මොහොනිත් යම් ආකාරයක කායික වශයෙන් දුර්වල තත්යකට පත් වෙලා
අපේ ජීවිතය ගත වෙන්නේ. එපමණක් නෙමෙයි මෙතනදී සඳහන් කරනවා දේවතා නරක්ඛන්ති දෙවිවත් අපේ ජීවිතය ආරක්ෂා කරන්නේ. ශාරීරික වශයෙන් කායික වශයෙන් යම් යම් ක්‍රියාදාමයන් අපේ ශරීරය තුළ සිද්ධ වෙනවා රාත්‍රී කාලෙදි හොඳ නිින්දක් නැති වෙනකොට. ඒ නිසා අපට නිින්දට යනකොට යහපත් සිතුවිල්ලක් ඇති කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා කෙනෙක් රාත්‍රී කාලෙදි නිින්ද යන විට තුනුරුවන් වන්දනා කරලා මෛත්‍රී භාවනාව සිද්ධ කරලා කරණීය මෙත්ත සූත්‍ර දේශනාවක් වෙනි සූත්‍ර දේශනාවක් සජ්ජහායනය කරලා යන්නේ කෙනෙකුට වඩාත් යහපත් වූ නිින්දක් තමන්ගේ ජීවිතය තුළ අත්පත් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. හොඳයි පින්වත්නි, එහෙමනම් කල්පනා කරන් හිතන්න අදත් රාත්‍රී කාලයේදී මේ උතුම් දේශනාව සිදු කර ගැනීම තුලින් සිදු කරගත සියලුම පුණ්‍යශක්තිය බලයෙන් ඔබේ ජීවිතයට තුනුරුවන් අනන්ත ශක්තිය බලෙන් ආශිර්වාදෙන් සිතක් සාන්තියක් යහපතක් සිද්ධේවා, කායික මානසික නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළදී මේ චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මී ශ්‍රවණය කරපු පින්වත් ඔබගේ පරම්පරානුගත මිය ගිහිලෙන සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. රට ජාතිය අගින් ජීවිත කැප කරපු විරෝධාර රණවීරවන්ට පින් අනුමෝදන් වේවා. සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් කළ අපවත්ති වදාළ සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් මියගිය සියලු දෙනාත් විශේෂයෙන් අපි හැම දෙනාටමත් උතුම් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබිසෙන ආදී සියලුම අල්පේසක්කි මහේසක්කි දෙවියන්ටත් මියගිය සියලු දෙනාටමත් අපි හැම දෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. අඛාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අඛාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. අකාශට්ඨාච බුම්මට්ඨා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.